අද වෙළඳපොළ තුල මේ භාණ්ඩ 623 ලංකාව තුල තියෙන භාණ්ඩවලත් මිල විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී එක පැත්තකින් රජය ගන්න ක්‍රියාමාර්ගය තමයි විදේශ මුදල් පිටරටට යෑම වළක්වන්න පුළුවන් හැම මාර්ගයක්ම දාන එක. මේ වෙලාවේදී අපි හැම කෙනෙක්ම යම් කැපවීමක් කරන්න ඕන. අපි මේ භාණ්ඩ නතර කරනවත් එක්කම රට තුල නිෂ්පාදනයකට යන්න ඕන. අපි අවුරුද්දකට ඩොලර් මිලියන 1650ක් පිටරටින් කෑම බීම විතර ලංකාවට ආනයනය කරනවා. ඉතින් මේ රටේ මාධ්‍ය විසින් පෙන්වුවා ගිය සතියේ ප්‍රයාස් ටික විකුණ ගන්න බැරුව නුවරඑළිය ගොවියෝ ප්‍රයාස් විසිකනවා. ගස්ලබු ගෙඩිය විකුණ ගන්න බෑ. කෙසෙල් වලට මිලක් නෑ. පේර ටික හැදෙනවා. මේ දේශීය දේ නගා සිටුවන් කියලා කිව්වට ඇත්තනම දේශීය නිෂ්පාදන වලට ඕන වෙළඳපොළක් තාම අපි හදන්නේ නෑ. විදේශයෙන් ගෙන්වන භාණ්ඩ සහ ඒකත් එක්ක තියෙන ආකර්ෂණ ලැබියාවත් එක්ක තමයි අපි ඉන්නේ. මේ භාණ්ඩ ගෙන්වන එක නතර කර පලියටම රට තුලට ඩොලර් එන්නේ නෑ. රට තුල නිෂ්පාදනයන් අපි ඇති කරොත් ප්‍රායෝගික වැඩපිළිවෙලා බිම් මට්ටමේ රට තුල ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම දෙයක් අපිට පේන්න නෑ. ඇත්තමසෙ විදේශ ශ්‍රමිකයන් සම්බන්ධ වුන්ට මේ භාණ්ඩ තහනම් කිරීම තුල විදේශ විනිමය උපයලා අවුරුදු ගාණක් කෑම වර්ග එදට ගන්න විදුලි උපකරණ සියලුම භාණ්ඩ ටයිල් වාගේ ආදී දේවල් කිසිම තහනමක් නෑ. ඒක නිසා ජීවත් වෙන හේ වැසියන්ට අපි කෙලින්ම කියන්නේ කිසිම බිය යුතු නෑ මේ කිසිම කාරණයකට. මේ යන ප්‍රොසීඩියස් ඒ විදියටම කරගෙන යන්න තහනම් බඩු නොදා ඒ නෝමල් විදියට කරගෙන යන විදියට කිසිම හානියක් සිදු වෙන්නේ නෑ.